කාමරයක ඉඳලා මම හරි සතුටුයි අවුරුදු ගානක් තිස්සේ ලක්ෂිත තමන්ගේ බොඩි ස්ට්‍රක්චර් එක මේන්ටේන් කරන්න ප්‍රොෆෙෂනල් ඩාන්සර් කෙනෙක්ට ඒක තියෙන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්. පාන්දර 4:00 මාට කොහේ ගියත් ජිම් එකට ගිහින් ඒ වැඩ ටික කරලා තමයි එන්නේ. ඒක හරි වැදගත් නැට්ටයකට මේක වෙනුවෙන් කරන කැපවීමක්. අවුරුදු 17ක් තිස්සේ මේ අවුරුදු 17ක් තිස්සේ නැටුම් කණ්ඩායමේ රූපවාහිනී මාධ්‍ය හොවා ජාත්‍යන්තර හොවා ඔහුව දකින්න එකම ලක්ෂිතනේ තාම. ඒ බොඩි ස්ට්‍රක්චර් එක සහ ලස්සන කතාවක් තියෙන ලක්ෂිත ගැන කියන්න. මම මේ රාමායන ස්ටෝරි ඔෆ් සීතා කරන්න ඉන්දියාවේ ස්ටෝරි ඔෆ් සීතා කරාම මේ අපි අයෝධ්‍යා නුවර වේශලත්තිය මාත් එක්ක ගිය වෙලාවේ චීෆ් මිනිස්ටර් තමයි අපිට ඉන්වයිට් කරේ මේ මේ වැඩේ කරන්න කියලා. ඊට පස්සේ දෙල්ලි වලදී මේ චීෆ් මිනිස්ටර් මෙයාව හම්බලා තිනවා. හම්බුණාම මම හිතේ නෑ මං ආපහු ආවා වැඩසටහනක් හින්දා මෙයාව ඇවිල්ලා බදාගත්තලු. මං ඔයා වගේ රාවණා කෙනෙක්ව කොහෙවත් දැක්කේ නෑ. මොකද අපේ මේ බලේක තුල අති ශෘංගාරාත්මක රාවණා කෙනෙක් සහ අති යුද්ධයේ නිපුන් රාවණා කෙනෙක් තමයි මම පෙන්වන්නේ. සහ පතිනියන්ට භක්තිමත් කියන කතන්දර අපි යන්නේ. දන්නවද විච වැඩේ මම අයෝධ්‍යා වල නටද්දී මේගොල්ලෝ නටද්දී දැන් පේෂරේ මම ලයිට් සවුන්ඩ් කරනවා. මේගොල්ලෝ දැන් ස්ටේජ් එකේ නටනවා. ඉවුනාට පස්සේ මට වෝඩ් එකක් හම්බුණා. මේ වෝඩ් එක හම්බුණාට පස්සේ චීෆ් මිනිස්ටර්ගේ වයිෆ් මට දැන් කියනවා මේ මම දැකලා තියෙනවා මේ ඩාන්ස් ට්‍රිප් එක ඔයට කලින්. I have seen you somewhere. කොහෙද හිටියේ? මම ඉතින් දැන් චීෆ් මිනිස්ටර්ගේ වයිෆ් එක්ක යන ඉන්වයිට් කරේ. මං කම මැඩම් අපි ඉතින් විවිධ රටවල විවිධ තැන් වල නටනවා. මං අර වාගේ රාවණා නැටපු බෝයිව හොඳට දැකලා තියෙනවා. කොහෙද ළඟදී නැටුවේ? එතකොට තමයි අපි අම්බානි වෙඩින් එක කරලා ආවේ. ඊෂා අම්බානිගේ වෙඩින් එක අපි නටලා ආවා. නටලා ආවිල්ලා ටික දවසකින් තමයි ගියේ. පස්සේ ඉතින් මමත් ඉතින් දැන් ලොකුට කියන්න එපානේ. ලොකු එහෙම කිව්වම මම එනවානේ ඉතින් අපි ක්ලයන්ට් බේස් එක හදාගෙන තියෙනවානේ බය නැතුව ඒ බ්‍රෑන්ඩ් එක මම හදාගෙන තියෙනවා රට තුල සහ ලෝකෙ තුල. එතකොට මම කිව්වා මැඩම් මම ඊෂා අම්බානිගේ වෙඩින් එක කෝරියෝග්‍රාෆ් කරේ මම මේ ඩාන්සර්ස් ලොකම ටග් ගාලා කිව්වා හරිනේ අපි එදා කතා වුණා කොහොමද ඩාන්ස් එක. එහෙම අහන්න ෆිගර් එකක් ඒ කියන්නේ දැන් උදාහරණයකට රවි බන්දු සර්ව දන්නවා. චිත්‍රසේන සර්ව දන්නවා. මාව මිනිස්සු දකිනවා මාධ්‍ය හරහා මම කරන ගනුදෙනුවත් එක්ක. ඊළඟ පරපුරේන ලක්ෂිත චන්දනගේ ලක්ෂිත කියන නැත්තම් ඔබ කිව්වා වගේ ඔහුට අනන්‍යතාවයක් ඔහු හදාගත්තේ අඳින පළඳින ඇඳුම පවා සමහරලාට අනිත්‍යයට වෙනස් වෙන මෙයා කඩනවා ජුවලරි. දෙයියලා දැක්කද රාවණට ඇඳලා හිටියේ? ඒක කොහේ කඩවල තිබුණාද ඒක? මෙයාම ඒව කඩලා හදා ගන්නවා. එයාගේ හිස් පළඳන රාවණා කියන කැරක්ටර් එක ඉස්මතු වෙන්න මම හිතන්නේ සාක්ෂියක් විතර ඇඟි තිබුණේ නැත්නම්. හැම જાතිම එකතු කරලා කපලා කොටලා කරලා කෑලි හදලා ඒ ආභරණ කාටවත් නැහැ වෙන. කඩේ ගන්නත් නැහැ කාටවත්. ඉතින් එතනදී ගෝලය හරන නැත්නම් කණ්ඩායමේ නර්තන ශිල්පීන් ගැන එහෙම ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් වෙනවනේ. අනිවාර්යයෙන්. ඒ අතින් මම හරි වාසනාවන්තයි.